සිංහ ගෘහභාණ්ඩ අපේම දෑතින් සිංහ අපේ දෑතින් අපේ රටට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකමක් ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිලධාරී මට්ටමේ එකඟතාවක් පළ කර තිබුණේ පසුගිය සැප්තැම්බර් පළමුවනිදායි. එම අරමුදල ලබා ගැනීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියද අවශ්‍ය වෙනවා. ඊට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් රජයේ සැලැස්ම ඉදිරිපත් කළ යුතු අතර ඊට ණය හිමියන් එකඟ කර ගැනීමද අනිවාර්ය කරුණක්. ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සැලසුම පිළිබඳව ජාත්‍යන්තර ණය හිමියන්ට දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් විසින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නිල සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබුණා. එහි ප්‍රගතිය පිළිබඳව රජයේ මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවයේ වාර්තා කර තිබූ අතර ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකම එළඹෙන දෙසැම්බර් මාසයේ වන විට හෝ ලබන වසර මුලදී අපේක්ෂා කරන බව රජයේ ණය හිමියන්ට දැනුම් දී තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා විදේශීය තානාපතිවරුන් සමග පැවැත්වූ රැස්වීමේදීද මෙම සැලසුම් පිළිබඳව ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇතැයි එහි සඳහන්. මෙරට ප්‍රධානම ද්විපාර්ශ්වික ණය හිමිකරුවන් වන්නේ චීනය, ජපානය සහ ඉන්දියාවයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට සහය දක්වන බව මෙරට ජපාන තානාපති මිසුකොෂි හිදේකි පසුගියදා පවසා තිබුණා. එමෙන්ම රාජ්‍ය දැනටමත් ඉන්දියාව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පවත්වා ඇතැයි සඳහන්. මෙරට මුළු විදේශ ණය 2021 වසර අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 47.3ක් වූ අතර ඊට ඩොලර් බිලියන 13ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරද ඇතුළත්. දේශීය ණය ඩොලර් බිලියන 53.6ක් පමණ වන බවද එහි සඳහන්. මේ අතර රෝමේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ ආයතනයන් හේ නියෝජිතවරිය වන සින්ඩි මැකින් තානාපතිවරිය හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ලබන 28 වනිදා දක්වා මෙරට රැඳී සිටින ඇය කොළඹදී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආධාර ලබා දෙන සංවිධාන හමුවීමට අමතරව මධ්‍යම පළත්, පාසල්, කෘෂිකාර්මික පර්යේෂණ ආයතන සහ ප්‍රජා සංවිධානද හමුවීමට නියමිතව ඇතැයි වාර්තා වෙනවා. එමෙන්ම එක්සත් ජනපද අරමුදලින් ක්‍රියාත්මක වන මානුෂීය ආධාර වැඩසටහන්වල ප්‍රතිලාභීන් සහ ඒවා ක්‍රියාත්මක කරන්නන්ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර ආනයන සීමා පැනවීම හේතුවෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ පැවැත්වුණා. අපි දැන් රූපලාවන්‍ය ගාර 90%ක් වැහෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් ඒට හේතුව තමයි මේ ෆොරින් ප්‍රොඩක්ට්ස් ලංකාවට ගේන එක තාවකාලිකව අත්හිටු වෙලා තියෙනවා. මාස 6ට අපි උපකරණ අලුත් කරන්න ඕනේ. නොවැම්බර් දෙසැම්බර් තමයි අපේ සීසන් පටන් ගන්න. එතකොට නොවැම්බර් කියන්නේ අත ළඟ. දැන් අපි ප්‍රොඩක්ට්ස් ගෙන්නනවා නම් සෙප්තెంబර් අන්තිම වෙනකොටවත් මේ බෑන්ඩ් එක අයින් කරන්න ඕනේ. ඒට හේතුව දවස් 45ක් 60ක් විතර යනවා මේවා පිටරටින් ගෙන්නන්න. දෙසැම්බර් මැදදී බඩු හම්බුනොත්, ප්‍රොඩක්ට්ස් හම්බුනොත් අපිට මේක කරගන්න බැරුව යනවා. අපේ වැඩ කරන අය ඉන්නවා අපි ළඟ ගොඩක් සේවක සේවිකාවන්, ලක්ෂ 4,000ක් කියන්නේ සෙල්ලමක් නෙමේ. මේකෙන් 75%ක් 80%ක් අපිට අඩු කරන්න වෙනවා අපේ සලොන්ස් වල ඉන්න සේවක සේවිකාවන්ව මෙහෙම ගියෝ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S. කන්නාඩි.